ඕනවා කරන්න කියලා. එතකොට තමයි ඇත්තට මේක රඟපෑමක් වෙන්නේ. සමහර අය සාමාන්‍ය ජීවිතෙත් විකර ශිල්පීන් හැටියට පෙනී සිටිනවා. එතකොට අරකේ අපූර්වත්වයක් නැහැ. අපි ඇත්තටම එතන රඟපෑමක් කරන්න ඕන. රඟපෑමට හාස්‍යය මතු කරගන්න විදිහට කරන්න පුළුවන් නම් අපේ මේ මහින්ද පතිරිගිය කියන චරිතයත් ඒ එක්ක පිනා කියන චරිතයත් දෙකක් වෙනවා. මම මෙතන හිටියම වැඩක් නැහැනේ. ඒ නිසා ඇත්තටම අපි තීරණය කරන්න ඕන අපි සාමාන්‍ය ජීවිතයේ මිනිස්සු විනාස වෙන එක නෙමෙයි අපි මේ මාධ්‍ය තුල කරන්න ඕන කියන එක. ඒ අනුව ඉතින් මගේ ළඟ එහෙම ඉඟි තිබ්බා මට මෙහෙම දෙයක් කරන්න පුළුවන් කියලා. ඉතින් ඒක තව කෙනෙකුට උගන්වන්න පුළුවන් දෙයක් නෙමෙයි. සාමාන්‍ය අපි ආශ්‍රය කරපු ඒ කියන්නේ අපි ගරු කරපු දැන් ගැමුණු විජේසුරි මහත්මයාගෙන් තමයි මම හඬ පාලනය ගැන අභ්‍යාසය ලබන්නේ. අපිට ඉබේම ගුරුවරු වෙලා ඒ අනුව තමයි ඔය පිනාගේ රෝල් එක මම කරන්නේ. ගැමුණු විජේසුරි මහත්මයාගේ අභාවයෙන් පස්සේ ගුවන්විදුලියේ මුවන් පැලැස්සට මට හඬ කවන්න ලැබුණා. ඔව් ඒකෙන් පස්සේ තමයි මම ඔය කෝරළේ මහත්තයාගෙන ටිරිනාට්‍ය රඟපාන්නේ. ඉතින් ඒ අර ඒ ඉමිටේට් කරන දේවල් වල පොඩ්ඩක් ආභාසී හිටියා. හඬ පාලනය ගැන මයික් එක ගැන අවබෝධය ලැබුණා. ඔබට විශාල පිටුවහලක් වුණා. හඬ ඒක හඬ ඉහළම වශයෙන් ප්‍රගුණ කළ යුතු ඒක නේ. ඒක තමයි. ඉතින් අර මයික් බැලන්සින් කියන එක හරියට අපි දැනගත්ත නිසා අර හඬ පාලනේ හරි වැදගත් වේදිකාවක දෙ හැරි හැම දෙයකදීම. ඔබ සඳහන් කළා දැන් මේ හඬ පාලනය ඉගැන්වීමෙන් මේ ප්‍රගුණ කිරීම වැදගත් ශිල්පයක් විදිහට ස්ථාවරත්වයක් ගොඩනගා ගන්න. එතකොට ඔබතුමාගෙන් මම මෙහෙම අහුවොත් දැන් වර්තමානයේ අපි දකිනවා සිනමාවෙන් ප්‍රහසනය අපිට දෙන්නට උත්සාහ කරනවා, නාට්‍ය තුළින් වේදිකාවෙන් දෙන්නට උත්සාහ කරනවා. නමුත් ප්‍රේක්ෂකයා මේක එතරම් වැළඳ ගන්න නැහැ. ප්‍රේක්ෂකයාට ඒක දැන් ශිල්පීන් හිනා වෙනවා. නමුත් හාස්‍ය කියන දේ ප්‍රේක්ෂකයා අතරට යනවා අඩුයි. මේකට හේතුව අර ඔබ කියූ හඬ ප්‍රගුණ නොකිරීම දේ පිළිබඳ මේ පුහුණුවක් නොලැබීමද? නෑ, ඒකේදී ප්‍රශ්න කීපයක් තියෙනවා. එකක් තමා පිටපත් රචනාවල අඩුකම. හරි හාස්‍යමය දෙබස් ලියවීමේ අඩුවක් තියෙනවා. දැන් ඒක දැන් මම දන්න හොඳම කෙනා තමයි ගුණදාස මහතුරුසි මගේ හිතවතා. ඔහුට තරම් මම දැකලා නැහැ හාස්‍ය ලියන්න වෙන කෙනෙක් දක්ෂ කෙනෙක් මේ ලංකාවේ. ඒ තරම් ඔහු ඒට ප්‍රවීණයි. අන්න ඒ වගේ අපි සිනමාව ගත්තොත් සිනමාව අපි ඇත අපි ෆ්‍රෙඩී සිල්වා හරි BS පෙරේරා හරි ඇන්තනීසි පෙරේරා හරි ඒ කාලේ පිටපත්වල තිබ්බා ඒ හාස්‍යය දනවන ලක්ෂණ සහ ඒ චරිතවලට මේ පොළොවේ පය ගහලා ඉන්න ගතියක් තිබ්බා. ඒ කියන්නේ රැකියාවක් කරන අතර තමා ඔහු මේ හාස්‍යයට මේ භාජනය වෙන්නේ. නමුත් දැන් චිත්‍රපටවල එකපාරට කෝට් ඇඳගෙන ඇවිල්ලා බස්සනෝ කෙනෙක් ඇවිල්ලා හිනස්සවන්න හදනවා. එතකොට hina යන්නේ නැහැ. මොකද ඉස්සෙල්ලා මේ චරිතය වැළඳගෙන ඉන්න ඕන මේ මගේ කෙනෙක් කියලා. එතකොට තමයි hina වට පෙළමෙන්නේ. අන්න ඒක පිටපත්වල අඩුවක් හැටියට මම දකින්නේ. නැත්නම් අදටත් දක්ෂ අපේ ශිල්පීන් ඉන්නවා. ඉන්න උන්ට අවස්ථාව නැත්තේ හොඳ රචනා නැතිකම. චරිතය තුළ තමන් හොඳින්ම ජීවත් වූ චරිතයක් තමයි පිනා කියන චරිතය. අපි පුංචි දෙවසක් ඔබතුමාගෙන් ඉල්ලනවා. පිනා චරිතයේ කෝරළේ මහත්තයාගේ. කෝරළේ මහත්තයා! කෝරළේ මහත්තයා! කෝරළේ මහත්තයා! මං කෝරළේ මහත්තයාට මැසේජ් එකක් ගෙනාවා. මැසේජ් එකක්! නෑ, මේ කොහෙවත් තියලා අහුලා ගත් එකක් නෙමෙයි. කෝරළේ මහත්තයාට කියන්න කියලා කියෙව්වා. අර ටවුන් එකේ බිල්ඩින් එකක් තියෙන්නේ ජනේල් කූරු ගහලා. එතන ඉන්න මොකද අර මේ මාස්පෝට්ටරයා අනේ මන්දය කකුළු පාට ඇද වෙච්ච එක කණේ ගහගෙන කොච්චරවත් හලෝ 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 කියනවා. ඉස්සරහා මොකෙක්වත් පේන්නත් නැහැ. ඒ හලෝ කියනවා ඒක තමයි මාස්පෝට්ටරයා. බොහොම පුරි බොහොමගේ. ඉතින් මේ වගේ චරිත වලට පණ පොවද්දී මේ වගේ ආදරණීය ශිල්පීන් ඔබේ ජීවිතේ අමතක වෙන්නේ කොහොමද නේද? අපි හැමදාමත් ආදරය කරන්නේ ඒ විශිෂ්ට චරිත නිරූපණයට සහ ඒ සුදුරු කලාකරුවන්ට. අන්න ඒ තියෙන ගුණාංග නිසාම තමයි අපේ ආදරය ඔබතුමන්ලාට හැමදාමත් එක වගේ අපේ ප්‍රේක්ෂකයන්ගෙන් ලැබෙන්නේ. ඔය විදියට හඬ වෙනස් කරන්න සුවිශේෂී ක්‍රමයක් තියෙනවද? සාමාන්‍ය ඔබතුමන් කතා කරද්දී ඔය හඬ ඕකත් නෙමෙයි
පස්වන් දාර්ශකට බුදුවන්න දේවයන් වහන්ස බඩුවතෝ කොහොම එක නෑන අනුවානයක් නෑ ඇලගේ පොට්ටකට ගිහිල්ල ඇති හැබැයි පුතෝ බොහොම ගිහිල්ල ගිහිල්ල දවසක ඇනගන්න ඇනගෙනල්ල ආයෙ දෙකක් නෑ වඩුවතෝ ඔය පුරෝහිත ඒ ඒ චරිතවලට අනුකූලව ඒ විදියට හඬ වෙනස් කිරීම ඇත්තටම අභ්‍යාස කළ යුතුම දෙයක් සාමාන්‍යයෙන් ඒකයි අපි වර්තමානයේ ප්‍රහසනය අපේ ජීවිතවලට වැළඳගන්නේ නැත්තේ ඒ හරි ප්‍රමිතියක් නැති කමද කියන කාරණාව අපි දන්නේ නැහැ නමුත් මෙවැනි ශිල්පීන් අපි හැමදාම අපේ ජීවිතයේ ආදරයෙන් වැළඳ ගන්නවා සහ අපි උන්ට හැමදාමත් ගරු කරනවා කියන කාරණාව අපි මතක් කරනවා. ඔබටත් මේ සාකච්ඡාවට සජීව සම්බන්ධ වීමේ හැකියාව තියෙන අපේ දුරකථන මාර්ගය විවෘතයි 02-94-112-516-687 කියන දුරකථන අංකයට ඇමතුමක් දෙන්න ඔබ ආදරය කරන කලා ශිල්පියාට ඔබේ ආදරය ප්‍රකාශ කරන්නට ඔබට හැකියාව තිබෙනවා. මම මෙහෙම ඔබතුමාගෙන් ඇහුවොත් දැන් ප්‍රහසනය කියන දේ ගත්තහම අපේ ලංකාවේ ප්‍රහසනයට වැඩි වටිනාකමක් දෙනවද? ඒක නම් ඇත්තටම ඛේදවාචකයක්. ඒක මේ දැන් විදේශ රටවල් වල නම් ඇත්තටම ප්‍රහසන සඳහාම සිනමා උළෙලවල් තියෙනවා. ඒවැ විශේෂ හාස්‍යමය රංගන වලට සම්මාන දෙනවා. ලංකාවේ ඇත්තට දකින්නවත් නැහැ. ඉතින් අපි කතා කරොත් මේ ඉල්ලල ගන්න හදනවා වගේ වෙනවා. ඒක වෙන කෙනෙක් තමයි අපි වෙනුවෙන් කියන්න ඕන. නමුත් ඉතින් ඇත්තටම ප්‍රමිතියක් ඇතුව හාස්‍ය රංගනයට යෙදෙන්නත් ඒක හොඳ පිටුවහලක් වෙනවා. මොකද මේ ප්‍රමිතියකින් ඒක කරාම ඒකට අගය කිරීමක් ලැබුණාම ආධුනික අංකුර කලාකරුවන් දැනගන්නවා මේක තමයි මේකේ තියෙන ක්වොලිටිය. අපි යන්න ඕනේ මේ මාර්ගේ. නැත්තම් ඉතින් සර්මක් අඩංග වටුණත් හිනා වෙන්න පුළුවන් මිනිස්සුන්ට. ඒක නෙමෙයි ඒකේ යම් ගැඹුරක් තියෙන්න ඕන. චාර්ලි චැප්ලින්ල වගේ අයගේ හාස්‍යවල තිබ්බේ හදවත දනවන දේවල්. කනගාටුව කඳුලක් තියෙනවා සමහර හාස්‍යයන් ඇතුළත. ඉතින් ඒ වගේ රංගන කරන්න පුළුවන්කම අපිට තියෙනවා. ඇත්තටම අපිත් සමහර වෙලාවට කොටු වෙලා ඉන්නවා වගේ දැනෙනවා. මොකද අපි කරන දේ අනුව තමයි අපිට ඊළඟ අවස්ථාවන් ලැබෙන්නේ. මගේ ළඟ චරිතාංග නළුවෙක් ඉන්නවා. ඒ අවස්ථාව මට තාම ලැබිලා නැහැ. නමුත් මම මගේ හාස්‍යමය රංගන ඇතුළත මං ඒ මානසික ගුණාංග ඇතුළත් කරලා තියෙනවා. දන්න කෙනෙකුට තේරෙනවා මට මේවා පුළුවන් ඇති කියලා. එහෙම පෙන්නලා තියෙනවා. ඉතින් ඒ අනුව අවස්ථාව ලැබිච්ච යතින ඒ අනුව මේ ළඟදී එනවා රන්සයුර කියලා චිත්‍රපටයක් සුදේශ් වසන්ත පීරිස්ගේ. මං වැල්ලේ බේබදු සැමියෙක්ගේ චරිතයක් රඟපානවා. මගේ නෝනට ඉන්නේ සුසිලා කෝට්ටගේ මහත්මිය. ඉතින් ඒකේ තියෙන ඔය කියන මානුෂික ගුණාංග සහිත වේබදු චරිතයක් මේ හාස්‍යයේ තියෙනවා. නමුත් පොළොවේ පය ගහලා ඉන්න චරිතයක්. එහෙම වෙනකොට තමයි ඒක වැළඳගන්නේ මිනිස්සු. ඉදිරියටත් ඔබේ නිර්මාණ අපේ රසිකයන් අනිවාර්යයෙන්ම වැළඳ ගන්නවා කියලා අපි විශ්වාස කරනවා. ඉතින් තවදුරටත් අපි සූදානම් මේ කතාව ඉදිරියට ගෙන යන්න. ඊට කලින් අපි කෙටි විරාමයක් ගන්නට තමයි හදන්නේ. හැබැයි විරාමයට යන්නට කලින් මෙතුමාගේ තවත් දර්ශන කිහිපයක් නරඹන ගමන් තමයි අපි විරාමයකට යන සූදානම්. සෙලස්තිනා බඩ විරුද්ධව මේ පිනා පැමිණිල්ලක් කොල්ලා තියෙන බව උඹ දන්නවද? මතකයි.